පකිස්ානයේදී ගාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරමහතාගේ දේහය හෙටදිනයේදී මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවරගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසවා. පකිස්ානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැක්කරු ඇතුළු 235 දෙනෙකු මේ වන විට සියල්කෝට් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර 900 දෙනෙකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා ගොනු කර ඇති බව දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන්ම තහවුරු කරන බවට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා. දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් පකිස්ථානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබ් මුහම්මත්තුමාගේ නම සහිත පෝස්ටරයක් අපකීර්තියට පත් කළ බවට කර්මාන්ත ශාලා සේවකයන් කළ චෝදනාවක් මුල් කරගෙන ඔහුව මෙලෙස අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පකිස්ථාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇති අතර දැනට අත්අඩංගුවටගත් පිරිසට අමතරව සෙසු පුද්ගලයන්ද සොයා අකණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති අතර නීතියෙන්ද කිසිදු සමාවක් හිමි නොවන බවන් සාධාරණය ඉටුකර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන්ම තහවුරු කරන බවන් මෙම දුරකථන සංවාදයේදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවත් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කළොත් අපි දාන උණුසුම් පුවත් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.